ඒ සුපිහිටයි මේ අවස්ථාවේද අපි එළිදරාපපුතේ දහතුන්ගනි පරිච්චේදය දිහාබලන්ට යන්නේ එතන අපට සඳහන් වෙනවා මහාසර්පය, පාවිච්චි කරන නියෝජිතයන් දෙවියන් වහන්සේගේ ජනතාවට හිංසා පීඩා කරන්න. ඉතිං අපි පළවෙනි පදේ දිහාබලමු. ඉදර උපද දතුන්ගනි පලිච්චේදය. අංදසයක්ද හිස් හතක් ද ඇත්තා වූ පුරගෙක් මුහදෙන් මතුවෙනවා දුටිමි. ගේ අංපිට ඔටුනු දසයක්ද ගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය. මාදුටු මුරුගයා අඳුන් දිවියකුට සමානය. ගේ පාද වලසෙබ්ගේ පාදවැනිය. උගේ කට සිංහයකගේ කටවැනිිය මහාසර්පයා තමාගේ පරාක්‍රමයක් මාගේ සිංහසනයක් මහත් බලයත් වට දුන්නේය. මැරෙන තරමට උගේ හිස්වලින් එකට තුවාලවී තිබෙන්න්නක් මෙන් පෙනුුණේය නොත් උගේ මරණීයතුවාලය සුවවිය. මුොළු ලෝකයා බෘරර්ග්‍යා පස්සේ කුදුබවගියෝය මහාසර්පයා බෘර්ග්‍යයාට බලයදුන් නිසා ඔහු මහාසර්පයාට නමස්කාර කලෝය මුරුගයාටත් දමස්කාර කට මුරුගයාට සමාගන කෞද්ද ඌස් හාසමඟ යුද්ධ කරන්නට කවරෙකුට හැකිදයි කීවෝය. මේ පළවෙනි සතවර්ශය දුක්විදිමින් සිිටි කිතුුණුවන් ඉසේෂන්ම මේ ලියුම්පතරිිකාව ලැබුණු කිතුනුවන්ට කිසිම සැකයක්ත්තිබුනෑ. මේ මුහදෙන් පැනැගුණු මුෘර්ග්‍ය කවුද කියා. ඩානියල් පොතේ හත්තනි පරිච්චයේදේ අපට උපකාර කරවා මේක අර්ථකතනය කරන්න. ඇත්ත වශයෙන්ම මුහුදෙන් පැනනැගුණු මුර්ගයා ඒ අවස්ථාවේදී ඔවුන් හඳුනාගත්තේ රෝමානු අධිරාජ්‍ය හැටියට. ඒතුවයි රෝමානු අධිරාජ්‍ය තමයි මහා සර්පයක් ච්චි කෙරුව දෙවන් වහන්සේගේ ජනතාවට හිංසා පීඩා කරන්න. දැන් රෝම ලියුම්පතරිිකාවේ දහතුගනි පරිච්චේ දේ. අපට පැහැදිලිව කියා තිබෙනවා දෙවියන් වහන්සේ තමයි සෑම බලවේගයක්ම පත්කරන්න ඔවුන්ට ඉඩ දෙන්නේ සමාජයේ පිහිට පිණිස ඉති අපට පේනවා බයිවලේ පරණගියස් මේ විශේෂයෙන්ම සමහරවිට දෙවියන් වහන්සේ මේ බලවේග වලට අවසර දුන්නා උන් වහන්සේගේ ජනතාවට දඩුවම් කරන්න. හේතුවඒගුල්ලං නොමගගිහාම අකීකරුවෝ මුරන්ඩුව බිප්ලවකාරරිී ස්වභාවයක් එක්ක දෙවියන් වහන්සේගෙන් වෙන්වගිහාම උන්වහන්සේ මොවුන්ට අවසර දුන්නා. උන්වහන්සගේ ජනතාවට ස්ට්‍රයි් නතාවට දඩුවම් කරලා බොහල් භාවයට පත් කරලා ඔවුන්ට හින්සාපීඩා කරන්න. හැබැයි උන්වහන්සේ අවසර දුන්නේ එක වැදගත් හේතුවක් නිසා. ඒ වැදගත් හේතුව ඒ දඩුවම් තුළින් න්වහන්සගේ ජනතාව තුළ යම් ප්‍රතිසංස්කරණයක් ඕ පිබිඳීමක් ඇතුවයෝ පිණසයි. ඓතිහාසිකව ඒක තමයි වුණේ. ඉතිං දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය අපට අබිරහස හැබැයි අපි දන්නෝ උන්වහන්සේ ඉඩ දෙන සෑම දෙයක්ම උන්වහන්සේගේ අංගසම්පූර්ණ ප්‍රග්ඥාවෙන් හා සර්ව බලතාරිත්වෙන් උන්වහන්සේගේ සර්ව පරාක්‍රමයෙන් උන්වහන්සේ කරන දේවල් ඒකෙන් අවසානයේ දී උන් වහන්සේගේ ජනතාවට යහපතක් ආසිර්වාදයක් ලැබෙන බව නිසැකයි. දෙවියන් වහන්සේ නියම කරන දේ තමයි අපේ ජීවිතය සිදු වෙන්නේ. ඉතින් මේ දහතුන්ගනි පරිච්චේදේ පළවෙනි කොටස්සේ. අපට සඳහන් කරති බෙන්නේ උන් වහන්සේ මේ බලවේග තුළින් අප පිරිසිදු කරන ආකාරය.ඒ වගේම අපට කියන්නට පුළුවනි දෙවියන් වහන්සේ යම් සීමාවල් පිහිටුවල තියෙන බව සෑම මුඩාදෑනියකුට. මුලාදෑනියන් බලවේග සීමාවලින් පිටතට ගිහම ඒගොල්ලං ඔවුන්ට දළුවම් කරන බව නිසැකයි. එක තමයි අපි දකින්නේ අස්සිරයානු අධිරාජ්‍ය බබිලෝනයානු අධිරාජ්‍ය හා පර්සියයානු අධිරාජ්‍ය පාරණග ුසුේ දෙවියන් වන්සේ අවසර දුන්නට ඔවුන්ටත් උන්වහන්සේ දඩුවම් කලා. දැන් මෙතනා අපට යනගන්ට පුළුවන් පාඩව මෙයයි දෙවියන් වහන්සේ මේ සෑමද්‍යයක්ම උන්වහන්සේ බලාගෙන සිටින්නේ. සමමාර්රවිට අපට හිතන්ට පුළුවනි උන්වහන්සේ අප අමතක වෙලාද කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ දූදරුවන් බලා්ගැනීම උන්වහන්සේගේ වගකීමයි. එ වගේම උන්වහන්සේ නියම කරලා තියෙනදේ අපි මහුණදැන්ට ඕනේ ඉවසිලිවන්තව හා ඇදහිල්ලෙන්. ඉතිං මේ දහවෙනි පදේ මෙහෙම කියා තිබෙනවා යමෙක් වහල්කමට නියම නම් ඔහු වහල්කමට යන්නේ එය යමෙක් කඩුවෙන් මරන්නේ නම් ඔහු කඩුවෙන් මරනු ලබාන්ට ඕන ඇය මෙහි සුද්ධවන්තයන්ගේ ඉවසීමය ඇදහිල්ලත් ඇත්තේය මේ පදය අර්ථකතනය කරන්ට ඩිංගක් අමාරුයි හැබැයි මෙතනින් මතුවෙන්නේ මේ අදහසයි දෙවියන් වහන්සේ නියම කරලා තියන දේ අපට මුුණදෙන්ට වෙයි අපට ඒ අවස්ථාවේදී අවශ්‍ය ඉවසීමයි ඇදහිල්ලයි දෙවියන් වහන්සේ පොරොන්දු කරලා තියනවා අපට ඉවසීමහ ඇදෙහිල්ල උන්වහන්සේ දේ කියලා සුද්ධාත්පයණන් වහන්සේගේ බලෙන් අපට ඕනෑම ප්‍රශ්නයකට මුහුණදන්ට පුළුවනි. දෙවියන් වහන්සේගේ බලෙන් අපට ඕනෑම වේදනාව දරන්ට පුළුවනි හේතුව අපි දන්න නිසා මේක දෙවියන් වහන්සේගේ සර්වාඥ්ඥානයෙන් උන්වහන්සේ අවසරදී තිබන දෙයක් කියල ඉතින් ප්‍රියමිත්‍රවරණ අපි මේ සහතිකයෙන් මේ විශ්වාර්සයෙන් අපි අපේ ජීවිත ගමන ඉදිරියට යමු. උන්වහන්සේ අපට ඉවසිලිවන්තකම හා අපේ ඇදහිල්ල තුළින් අපට ජාගන්ට පුළුවනි උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ආදරනය Yesසු ක වහන්ස වහන්සේ නියම කර තිබන සෑම මාර්ගයක් තුළින්ම අපට යන්ට උපකාර කර මැනව වහන්සේගේ ශක්තිය හා බලය විශේෂම වහන්සේගේ මඟපෙන්වී මහා ප්‍රඥ්ඥාව අපට මොහොදින් මොහොතට දිනපතා දුනමැනව වහන්සගේ නාමයට ගෞරෝවය හා මහිමය වේවා ආමෙන්. Yesසුස් වහන්සේගේ නාමෙන් උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් අපට පවතිින්ට පුළුවනි, ඔබට උන්වහන්සගේ ආසිර්රාධිය ලැබේවා.